හරි එහෙනම් දරුවෝ සියලු දෙනාටම සුබ දවසක් වර්ෂා සහිත කාල ගුණයක් තිබ්බත් අපි අපේ වැඩ ටික කරගෙන යන්න ඕන එහෙනම් පුතේ අපි ආරම්භ කරනවා අද දවසේ අපේ වැඩ අද අපි ගොඩක් වැඩ කරන්න ඉන්න දවසක් නේද පුතේ උදේම අපේ ක්ලාස් එක තියෙනවා දවල් නොමිලේ පැවැත්වෙන ගණිත ගැටලු පන්තිය තියෙනවා හවස තියෙනවා සතර පේපර් එකේ දෙක වැඩ ගොඩක් තියෙන දවසක් නේද ඉතින් ඔක්කොම සාර්ථක වෙන්න කියලා හිතාගෙන අපි පටන් ගමු වැඩ ටික එහෙනම් හරි එහෙනම් දරුවනේ මම පටන් ගන්නෙ අපේ අතීත විත්ති පාඩම දැන් ආරම්භ කරලා සති 3ක් විතර වෙනවා අපි එක සතියක් සම්පූර්ණ තොරතුරු බැලුවා වීඩියෝස් වලින් නේද හතරේ පාඩමත් පෙන්නුවා මම ඔයාලට දැනුම වැඩි වෙන්න නේ හතරේ පාඩමත් පෙන්නලා තුනේ දැන් පහේ පාඩමත් බලලා අපි දැන් අපි ලියන තොරතුරු ලොකු තොරතුරු ප්‍රමාණයක් ලියනවා මේ අවසන් මොහොතේ මේක ලියන එකේ වැදගත්කම තමයි කොහෙන් ප්‍රශ්නයක් ඇහුවත් මතකෙ තියෙයි ඔයගොල්ලොන්ට ඉතින් ඔයගොල්ලෝ සම්පූර්ණ පාඩම ආවරණය වෙන්න මම නිබන්ධනයක් එවලා තියෙනවා ගොඩක් අය ලියලා ඇති හරි එහෙනම් දේවානම් පියතිසරජතුමා ගැන තමයි කියන්නේ පුතේ මං කාලේ ඉදිරි කරගන්න මං කියනවා අවශ්‍ය දෙයක් ඔයාලා නම් වශයෙන් අහන්න ඉතින් අලුත් ළමයි කීප දෙනෙක් ඉන්නවා මේ අවසන් වෙලාවේ සපන්දි සම්බන්ධ වෙලා ඉතින් ඒගොල්ලෝ අවශ්‍ය දැනුම ලබා ගන්න හොඳින් මේ නිබන්ධන ලියලා එඩිට් කරගන්න හරි එහෙනම් මං කියවන්නයි යන්නේ බලන්න පුතේ देवानं पियतिस रायतुमागे पिरनाम मुकद्द लमाई देवानं पियतिस रायतुमागे पिरनाम तिस्सय ओन्न हरि वरदि दागन्न देवानं पियतिस रायतुमागे पिरनाम तिस्सय ए काले इंडिया पालने करन लद्दे अभिषेक සම් මේ මම හංසනීසේ නදීෂයට කට් වෙලා සර් මේ ඇඩ් කරගන්න ඕනේ. අපි නදීෂයට දාමු මේකක් ඈ. හරි පුතා thank you. හරි. මැඩම් සර් මරයි මුලින්නම් කියනවා. ආ මුලින්නම් කියන්න. හරි. අපි දාමු නදීෂර වහිනවලු ටිකක්. ඉතින් පස්ස පුතේ මට කරගන්න දෙයක් නැහැ මේ. මෙහෙටනම් ටිකක් හයියෙන් ගොරවන්න එහෙම නැහැ. ඉතින් පන්තියේ පවත්වා ගන්න වෙනවා. අතර කරලා බෑනේ නේද? අද මේ දවස්වල තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ආයේ වෙලාවක් නැහැ. දෙන්න අපි නදීෂට දාමු හරි හන්සනි thank you හරි හරි දේවානම් පියතිස්ස රජතුමාගේ පෙරනම 36 ඒ කාලේ ඉන්දියාවේ ඉන්දියාව පාලනය කරන ලද්දේ අශෝක අධිරාජ්‍ය විසිනි තිස්ස රජතුමා බලයට පත් වූ පසු ධර්මාශෝක අධිරාජ්‍ය වෙත දූත පිරිසක් පිටත් කළේය එකී දූත පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට තිස්ස රජතුමාගේ අභිෂේකයට අවශ්‍ය දේ ධර්මාශෝක අධිරාජ්‍ය විසින් මෙරට එවන ලදී. අශෝක රජතුමා භාවිතා කළ දේවානම් පියතිස්ස යන ගෞරව නාමයේ පසු කලෙක තිස්ස රජතුමාද භාවිතා කළේය. එනං ඊට පස්සේ අහනවා අශෝක රජතුමාගේ පුත් ඌ කවුද පුතේ? මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවට බුදුදහම රැගෙන වැඩියේ දේවානම් පියතිස්ස රජතුමා මෙරට පාලනය කරමින් සිටි කාලයේදීය. හරි. එතකොට මිහිඳු ඊට පස්සේ දේවානම් පියතිස්ස රජතුමා විසින් महाविहार भूमि मुलिमादान देवानां पितिस रजतुमा ලංකාවේ ප්‍රථම දාගැබ ඔන්න වැදගත් වෙනවා ශිෂ්‍යත්ව විභාගෙට ලංකාවේ ප්‍රථම දාගැබ තරන් සුවිසල් චෛත්‍යයක් නෙවෙයි ඒ චෛත්‍යය ඉදි කරන්නේ දේවානම් පියතිස්ස රජතුමා මේව පුතේ ශිෂ්‍යත්ව විභාගෙට අනිවාර්යම කෙලින්ම එන්නත් පුළුවන් ඒ වගේ තොරතුරු හරි ඊට පස්සේ ශ්‍රීමා බෝධින් වහන්සේ මෙරට වැඩම කර වූයේද දෙවන පෑතිස් රජු පාලනය කළ කාලයේදී බුදුදහම් වැළඳගෙන පැවිදි වී සිටි පිරිසට වාසය කිරීම සඳහා පූජා කළ ගල් ගුහා ප්‍රමාණය 68ක් කොච්චරද 68ක් 68ක් වූ නිසා එය
අට සැටලෙන ලෙස හැඳින්විය. දේවානම්පිය සිසු රජතුමා විසින් ඉටු කරන ලද තවත් වැදගත් කටයුත්තක් වූයේ අනුරාධපුරයේ නගර සීමාවන් ලකුණු කිරීමයි. ශ්‍රී ලංකාවේ බුදුදහම වැදගත් පළමු පාලකයා දේවානම්පිය සිසු රජතුමායි. දේවානම්පිය සිසු රජතුමාගේ දුරදක්නා නුවණ නිසා සදැහැති බව නිසා ශ්‍රී ලාංකිකයන්ට බෞද්ධයන් වීමේ වාසනාව උදා විය. එනම් පුතේ ශ්‍රී ලංකා ශ්‍රී ලාංකිකයන් බෞද්ධ ආගම ව්‍යාප්ත කරන්න සහ ඒ ආරම්භක අනුග්‍රහය දක්ව ආරම්භක රජතුමා විදිහට දේවානම්පියතිස්ස රජතුමා හඳුන්වන්න පුළුවන්. ඉතිහාසයේ පුතේ ගොඩ රජවරු ගැන පහසිෂ්‍යත්වල උගන්වන්නේ නැහැ. නමුත් ඔයගලන්ට සුවිශේෂී වූ රජවරු කිහිප දෙනෙක් පිළිබඳ තොරතුරු තියෙනවා. එකෙන් එක්කෙනෙක් තමයි දේවානම්පියතිස්ස රජතුමා. එතකොට මේකේ වැදගත්ම කාරණා කිහිපයක් පිළිබඳ තමයි දැන් තියලා තිබ්බේ ඔයගලට. එයාගේ නම එයා අභිෂේක ගන්නකොට ඉන්දියාවේ හිටපු රජතුමාගේ නම තියෙනවා. එයාගේ පුතා එයාගේ දියණිය බෞද්ධ ආගමේ පැවිදි වෙච්ච දෙදෙනෙක් ඒ දෙන්නගේ නම් තියෙනවා සහ ශ්‍රී ලංකාවේ මෙයා කරපු ඉදිකිරීම සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා. එහෙනම් මේකේ ස්තැන් තියෙනවා පුතේ 1 2 3 4 5ක්. මේ පහට මම නැවතත් මතක් කරන්නම් මොනවද කියලා පුතේ පිළිතුරු එකක් 30 අනික ධර්මාශෝක ඊට පස්සේ පුතේ මිහිඳු ඊට පස්සේ තූපාරාමේ සහ 68. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද බලන්න. සර් මේ අපේ අතීත විද්‍යාවද කරන්න. මොකද පුතේ? සර් මේ අපේ අතීත විද්‍යාවද කරන්න මම මේ දැන් ඔව් අතීත විද්‍යා පාඩම තමයි කරන්න පුතේ ඈ. අතීත විද්‍යා පාඩමේ අපි කතා කරේ දේවානම්පියතිස්ස රජතුමා ගැන. හරි සර්. හරි. එතකොට ඔයාලට රූප දෙකකුත් තියෙන එකක් කියව ගන්න බලන්න. හරි. අපි යමු එලාර රජතුමා ගාවට. හරි. ඒකත් මම කියවන්නම් ඔයාලට එලාර රජතුමා පිළිබඳ. හරි. බලන්න පුතේ සොලි දේශයේ සිට පැමිණ ලංකාව ආක්‍රමණය කර බලය ලබාගත් මොහු යුක්තිය සහ සාධාරණත්වයේ ඉටු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රජෙකි. මේ අපේ රට ආක්‍රමණය කළත් යුක්තිය හා සාධාරණයේ වෙනුවෙන් නොදී පෙනී සිටි රජ කෙනෙක් කියලා කියනවා. සතුරාටත් මිතුරාටත් එකම විදියට සැලකීම මෙම රට මම රිද්දිට මොන පේපරේද කරන්නේ? පුතේ අපේ අතීත විත්ති පාඩමේ එලාර රජතුමා කියන ඡේදය තමයි කියවන්නේ ඈ. අපේ අතීත විත්ති කියන පාඩමේ එලාර රජතුමා කියන එක අපි ලොකු නිබන්ධනයක් කියලා තියෙනවානේ රිද්මික. හරි. බලන්න පුතේ සතුරාටත් මිතුරාටත් එකම විදියට සැලකීම මෙම රජුගේ විශේෂත්වයකි. නඩු විසඳීමේදී නීතිය එක හා සමානව තමගේ පුතාටත් රටේ සාමාන්‍ය ජනතාවටත් ක්‍රියා කිරීම එලාර රජතුමාගේ චරිතයේ කැපිපෙන ලක්ෂණයකි. එමෙන්ම රටවැසියාගේ අවශ්‍යතා ඕනෑම වෙලාවක දැන්වීමට හැකිවන ලෙසින් පහසුකම් සපයා දුන් කියන රජමාලිගය ඇතුලේ සීනුවක් කියලා තිබවලු. මොහු වසර කීයක් පාලනය කළ රට? 44. අපි ළමයි උත්තර ලියලා තියෙනවා. ඉතා හොඳයි ඈ. වසර 44. කියන්නේ ලොකු කාලයක් නේද පුතේ? ආක්‍රමණික රජ කෙනෙක් වුණාට වසර 44ක් කියන්නේ මිනිස්සුගේ ජීවිත කාලය ඉතරකට කාලය වගේ. ඉතින් එල්ලා තිබෙන මොහු වසර 44ක් නොකඩවා සිය රාජ්‍ය පාලනය කළේ. යුද්ධයේ මියගේ එලාර රජතුමාගේ සොහොනට ගෞරව කළ යුතු බව කවුද කියන්නේ? ගෞරව කළ යුතු දුර්ගම රජතුමා දක්වා ඇත්තේ එතුමා ආදර්ශවත් චරිත ලක්ෂණ නිසා වෙනි. එසේම ඓතිහාසික තොරතුරු ඇතුළත් අපේ පැරණි ග්‍රන්ථයක් වන මොකද්ද පුතේ? මහා වංශයේ එලාර රජතුමා පිළිබඳව සඳහන් වන්නේ සාධාරණ හා යුක්තිගරුක රජ කෙනෙකු ලෙසේ. රයිට්. ඉතින් ඔන්න එලාර රජතුමා ගැනත් තියෙනවා. එලාර රජතුමා ගැනත් තියෙනවා විස්තරයක්. අර තුන්වෙනි එකට උත්තරය මොකද්ද? මහා වංශය. සර්. ඔව්. මට අර 44 ළඟ ඉන්න 44 කිව්ව ළඟ ඉඳන් කියනවා සිග්නල් නැතුව ඇවිල්ලා ඉන්නේ. 44 මේ නොකඩවා සිය රාජ්‍ය පාලනය කළේ කියන දේ. 44යි ඊට පස්සේ දුර්ගමන රජතුමා ඊට පස්සේ පුතේ මහා වංශය. ස්තන් 3යි පුතේ. හරි බලමු එනම් කවුරු ගැනද කියවන්න තියෙන්නේ? දුටුගැමුණු රජතුමා පිළිබඳව. අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම රජවරයෙක් පිළිබඳව තමයි මේ කියවන්න තියෙන තොරතුරු.
දුර්ගම රජතුමා පිළිබඳව. හරි. දුර්ගම රජතුමා පිළිබඳව තමයි කියවන්න යන්නේ. හොඳින් අහගන්න පුතේ. දැන් නදීෂට ලොග් වෙන්න බැරිලු තමයි. දැන් පුතේ නදීෂගේ ප්‍රශ්නයක් තමයි ඇත්තේ අන්සනි. මම ආපහු ලින්ක් එකකුත් යවුවා යාට. හා සර් තැන්කියු සර්. හා. යාට සිග්නල් නැහැ පුතේ මට නම් පේන විදියට. එයා දාලා තිනා මට ෆොටෝ එකක්. ඔය තේජ එක ආවද පුතේ ක්ලාස් එකට? තේජ එක? ඕස දී ගමගේ? ආවද ඔයගොල්ලෝ ඉන්නවද පන්ති? ළමයි? ඔව් සර්. ඉන්නවනේ. හොඳයි. හරි. පුතා උත්තර ලියන්න. අහගන්න. ප්‍රශ්න තිබ්බොත් අහන්න ගැටලුවක් නැහැ. හරි. හා සර්. පුතේ අපි වෙන්දා මේ පන්තිය දෙකට කඩලා කරන්නේ. එතකොට පොඩි ප්‍රමාණයක් ඉන්නේ. අපි එතකොට ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා. අද අපි මේ පන්තියක් කරගන්න බැරුණා සිකුරාද. දැන් අපි ළමයි ටික ඔක්කොම අද ඉන්නවා. ඔක්කොම නැහැ ළමයි අඩුයි. වැස්ස නිසා. හරි. දොටුගැමුණු රජතුමා. දොටුගැමුණු රජතුමා අපේ රට පාලනය කර බුද්ධිමත් කාර්යශූර පාලකයෙකි. එතුමාගේ පියා කවුද පුතේ? කාපන්තිස්ස රජතුමාය. මව විහාර මහදේවි. ඔව් දොටුගැමුණු රජතුමා අනුරාධපුරයේ වෙහෙර විහාර කීපයක් ඉදිකලේය. මිරිසවැටිය, රුවන්වැලි සෑය සහ ලෝවා මහා පයිටයත්. යම් යම් අරමුණක් ඉටු කර ගැනීම කෙතරම් දුෂ්කර වුවද කාලයක් තිස්සේ සැලසුම් කොට බුද්ධිමත් ලෙස සහ ධෛර්යවන්තව ක්‍රියා කිරීමෙන් දිනා ගැනීමට දිනා ගැනීම රටට ආගමට හිතවත් වීම ගරු කළ යුත්තන්ට ගරු කිරීම රටවැසියන්ට ආදරය කිරීම ආදී ගති ලක්ෂණ දොටුගැමුණු රජතුමාගේ චරිතයෙන් කැපී පෙනේ. එසේම 40 වසරක් සොලී පාලනය රට මුදවාගෙන රට මොකද කළේ? 44 වසරක සර්. සෝරි 44 වසරක සොලී පාලනය රට මුදවාගෙන රට මොනවා කරා කියලා කියන්නේ? ශේසත්. ඔව්. එක්සේසත් කිරීමේ අසහාය ශ්‍රේෂ්ඨ නායකයාට අප ගරු කළ යුතු වන්නේ. හරි. එනගේ උත්තර දිනවා පුතේ. හිස්තන් තියනවා 1 2 3 4ක් තියනවා. යන තැනට මොකද්ද කිව්වේ? ඉන්න පුතේ මම කියන්නම්. ඒකේ පළවෙනි ස්තනට සසංගිකා කාවන්තිස්ස, දෙවෙනි ස්තනට විහාර මහා කියලා එනවා දේවිය තියෙනවානේ. තුන්වෙනි ස්තනට ලෝවා මහාපාය, හතරවෙනි ස්තනට එක්සේසත් එක්සේසත් ඒ කියන්නේ එක කොඩියක් යටතට ගත්තා කියනවා එක පාලන තන්ත්‍රයක් යටතට ගත්තා කියනවා එක්සේසත් කියන එකේ තේරුම. හරි. හරිද දරුවනේ? හරි. එහෙනම් ඔය වැද්දගත්ම ප්‍රශ්න ටිකට යන්න යන්නේ අපි. කෙටි පිළිතුරු ටිකක් දෙන්න මේ තියෙන ප්‍රශ්න ඕනම වෙලාවක ඉරි ගන්න එන්න පුළුවන්. ශිෂ්‍යත්ව විභාගෙද නේද? හරි. එහෙනම් අපි සූදානම් වෙමු මේ කෙටි පිළිතුරු ටිකක් දෙන්න දින උත්තර වලට. ඔව් සර් කියන්න පුතේ. සර් දෙවිති සර් මොකද කියන්නේ? මොකේද පුතේ? විහාර මහා. ඔව් මේක අපම මතක් කරන්න දුර්ගමු රජතුමාගේ එතුමාගේ පියා කාවන්තිස්ස රජතුමා මව දේවිය කියලා තියෙනවනේ විහාර මහා කියලා තමයි ලියන්න වෙන්නේ එතන. ඊට පස්සේ පුතේ ලෝවා මහා පාය සහ එක්සේස. හරි. හරිද ළමයි? හරි සර්. කාටද ප්‍රශ්න තියෙනවද? නෑ. හොඳයි. එහෙනම් අපි කෙටි පිළිතුරු ලියන්න තියෙන තැනට යම් පුතේ. හරි. මම අහනවා මේක ප්‍රශ්න කීප දෙනෙක්ගෙන්. හරි මයික් ඔෆ් කරගන්න. හරි. මේ කීප දෙනෙක්ගෙන් අහනවා පුතේ මම ප්‍රශ්න. රයිට්. නගරයක් ලෙස පළමුවරට වැවක් ඉදිකළ රජතුමා මිනාෂා පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය කියන ලියන හරියට ලියන්න ඈ. අල්නායන්න මුර්තජ බයන්න මහා ප්‍රාණ හරියට නම ලියනකොට ලියන්න. හරි. ඊට පස්සේ ඊළඟ එක ඒ කාලේ එම වැව හැඳින්වුවේ කුසල් අබේවැව
अभय वैवनामिनी अभय किव मत महाप्राणब लियांटोना क्या लियांना अभय वैवनामिनी अभय वैवनामिनी तुम्हें प्रश्न दैनट अनुराधपुर कुमर नमक कविष्क अलकायन තනුගිට සිග්නල් නැති වෙලා දැන් ගවින්නුනේ තනුගිර මොකද්ද වුණ පුතේ අර දුටු කැමුණ රජතුමා කියන එක දෙවෙනි එකට ඒක විහාර මහා තුන්වෙනි එක ලෝවා මහා පාය හතර එක්සෙසත් හරිද පුතා හරි සර් හරි ඊට පස්සේ ඊළඟ එකේ කෙටි පිළිතුරු එකේ පළවෙනි එකට පණ්ඩුකාභේ රජතුමා දෙවෙනි එකට අභේවැව तूने बसवाक कुलम है बसवाक कुल मालकायन पांडुकाबे की लड़ी ने कुछ नायन ने मुर्दे जे बयान ने महाप्राण है अबे की लड़ी ने कुछ बयान ने महाप्राण हरी इधर पास से हाथरवेनी प्रश्ने अनुराधपुरे भी इधर तूपारा में इधर कले काउंट की लानो नेतुल गिम्मा देवानु नेतुल नेतुल देवानं पीतिस अनुराधपुर नगर सीमा लकुन सिदुकले अनुराधपुरे पीहिति अनुराधपुर नगर सीमा वाला कुनो करे काउंट किया लाहन पाहा उड़े चेदे दिब्बा बोते हरी रे किया वावना उड़े चेदे दिब्बा नहीं दे तुम्हें नहीं अगर डॉक्टर बनाते इन्दे हरी देवान देवान हम पीते इस राज्य तुम्हा नहीं दे बोते इतनी या तुम्हा के सेवेट में कती बने बालान को අර ඒකේ ජී දෙක කොටසක තියෙන දේවානම් පියතිස්ස රජතුමා විසින් ඉටු කරන ලද තවස්සේ වැදගත් කටයුත්තක් වූයේ අනුරාධපුරයේ නගර සීමාව ලකුණු කිරීම. පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයේ නගරයක් කරගෙන පාලනය කළා. එයා තමයි නගරයක් කරේ. ඊට පස්සේ මේ නගර සීමා ලකුණු කරලා තියෙන දේවානම් පියතිස්ස රජතුමා. හරි. මොකද මේ ගැටලුව? තුන්වෙනි එකට උත්තරේ මොකද්ද සර්? තුන්වෙනි එකටද පුතේ? තුන්වෙනි එකට උත්තරේ පුතේ දැනට අනුරාධපුරයේ ඇත්ති එය කුමන නමකින් හැඳින්වේද? अनुराधपुर नगर सीमा देवाणाम अनुराधपुर नगर सीमा लकुनु किरीम कले एत देवानां पीतिस रजतुमा पुते हाय वेनी एक टेसे मुकादे हाय वेनी के तापी क्यों बनाये पुते हरी देवानां पीतिस रजतुमा के नामटे दी थी बने देवानाम पिये अन्ने अर्थे कुमक्त की लानवा मुकद्दे के अर्थे देवियां के पिये देवियां के पिये आप बोलते देवियां के पिये वो ओ देवियां के पिये वो देवियां के पिये वो नहीं तो मैं के हाईवे नहीं कह मलिया नान देवियां के पिये वो देवियां के पिये वो දේවියන්ට ප්‍රිය වූ හරි යමු අපි එනම් එහා පැත්තට නේද පුතේ එහා පැත්තේ පිටුවට යන් අපි
හරි හොඳ කෙටි ප්‍රශ්න ටිකක් තියෙන පුතේ අවශ්‍ය එකක් ලියන්න කියන්න සර් ලියන්න කියලා ඒක මම ලියනවා හරි හත්වෙනි එක අපි ආමු සසංගිකාගෙන් ශ්‍රී ලංකාවේ බුදුදහම් වැළකත් පළමු වන පාලකයා කවුද කියලා අහනවා ශ්‍රී ලංකාවේ බුදුදහම් වැළඳගත් පළවෙනි පාලකයා අර චේතනික හරියට කියවුවා නම් ඔන්න අපිට උත්තර ලියන්න පුළුවන් සසංගිකා හරි විෂ්මී විෂ්මී සෝලි පාලකයා ආවතේ සෝලි පාලකයා ඇයිනේ සෝලි පාලකයා නෑ නෑ ශ්‍රී ලංකාවේ බුදුදහම බලන්න ඔයගොල්ලෝ කියවල නෑනේ ඔච්චර හොඳ සර් තොරතුරු එක ඡේදයක් දීලා श्रीलंका හරි ඊළඟ අපි අමෝද්දයට දෙමු දුටු ගැමුණු කුමරුසා එලාර රජු හමු වී සටන් කළේ කොහෙද කියලා අහනවා කොහෙද පුතේ දුටු ගැමුණු කුමාරයා එලාර රජුමත් එක්ක මහා සටන කළේ කොහෙද කියලා අහනවා කොහෙද කරලා තියෙන්නේ රයිට් අනුවස් අනුවස් දන්නවද कुशल विजितपुर अनुराधपुर आसान विजितपुर पीरपुर पौगी काले अभी आसान लजितपुर नटबोल අර නිදන් සොරු විසින් හඩනවා සහ මේ වගා බීම් සදා ඩෝසර් කරනවා කියලා තහන්න තිබුණා පෞගේ කාලෙක. ඉතින් විජිතපුරේදී තමයි පුතේ මේ මහා සටන ඇති වුනේ. ඔන්න මතක තියාගන්න හොඳ වැදගත් කාරණයක්. හරි. සර්. ඔව් කියන්න. පස්වෙනි එකට උත්තරේ මොකද්ද මම අයින් උන් මන් ලියු වෙලා හිටියේ සර්. ආ පස්වෙනි එකට පුතේ දෙවියන්ට ප්‍රියව. ඔව් දෙවියන්ට ප්‍රියව. මම ලිව්වා 6 වෙනි එකට දෙවියන්ට ප්‍රියව. ඔයාලට ඕන කී වෙනි එකද? 5 වෙනි එකටද? ඔව් සර්. 5 වෙනි එක අනුරාධපුර නගර සීමාව ලකුණු කිරීම සිදු කළේ දේවානම් පියතිස්ස රජතුමා. තැන්කියු සර්. හරි. ඊට පස්සේ අපිට 9 වෙනි නම තියෙන්නේ එලාර රජු පෙරදෙවීමට දුටුගැමුණු කුමරට උදව් කළ ප්‍රධාන සෙන්පතිවරු ගණන කීයද කියලා අහනවා. ගමයි 10යි. नंदी मित्र महासेन महासोन ओ महासोन ईट पास
වේලු සුමන ඊට පස්සේ පුතේ තේර පුත්තාපය තේර පුත්තාපය කුස්සදේව ඔව් ඊනා දින බරණ බරණ යෝධයා ඊට පස්සේ වේලු සුමන යෝධයා वेलु सुमन योद्या नंदी मित्र लाभिय वसब योद्या इट पासे पुते तावा अपिट ली अन्न पुड़ुआ लाभिय वसब इट पासे कांच देव हाला दिगुरु नेद හරි කංචදේව ඊට පස්සේ කවුද පුතේ තව පුස්සදේව ආ පුස්සදේව පුස්සදේව බලන්න ආටිකල් 10 1 2 3 4 5 6 7 8 9 10 ඔය පුතේ බුලතා යෝධයා ගැනත් පසු කාලේ සඳහන් වෙනවා මේ ප්‍රධාන සෙන්පතියන්ට අමතරව ඒ බුලතා යෝධයාත් යුද්ධයට එකතු වුණා කියලා ඉතින් ජනප්‍රවාද තියෙනවා සහ ඒ සමකාලීනව හිටිය කෙනෙක් කියලා. නමුත් මේ දුඩුගමන මහරජතුමාගේ ප්‍රධාන සෙන්පතිය තමයි මේ නන්දිමිත්‍ර සුරණිමල මාසෝණ ගෝඨයිම්බර තේර පුත්තාබය බරණ වේලුසුමන ලබිය වසබ කංචදේව සහ පුස්සදේව. එතකොට ඔයගොල්ලෝ පොඩි සටහනක් දාගෙන තියාගන්න අවශ්‍ය නම් නැත්තම් මතකේ තියාගන්න ඉරිගාන ප්‍රශ්නයක ඇහුවොත් එහෙම නේද දුඩුගමන රජතුමාගේ සෙන්පති එක් වන්නේ නොවන්නේ කියලා ඇහුවොත් එහෙම කියන්න. හත් වෙනි එකට පිළිතුර මොකද්ද? හත් වෙනි එකට පුතේ පිළිතුර ශ්‍රී ලංකාවේ බුදුදහම් වැළඳගත් පළවෙන පාලකයා දේවානම්පිය තිසරජතුමා. හරි මේක ලියනවද කවුරු හරි? ඔව් සර්. ආ. සර් පොතක ලියා ගන්න. පොතේ කොහේ හරි සටහනක් තියාගන්න පොඩ්ඩක් මත නෑ නන් ටික පොඩ්ඩක් මතක තිබ්බනම් හොඳයි. මේ කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. ඇසට උරු වෙලා තිබ්බාම ප්‍රශ්නෙකට ආවොත් මතක් වෙයි මෙයා ඉන්නවද මෙයා නැද්ද කියලා නේ. ලියාගත්ත සර්. හොඳයි. උමායත් ලියාගත්ත උමාය හොඳයි සර් අන්දනත් ලියාගත්තා හොඳයි පුතේ සර් අන්දනත් උමාගේ ලියාගත්තා හොඳයි හොඳයි හරි කාම මකන්නේ නැනේ තියෙනවනේ නේද සාකච්ඡා කරමු ඊට පස්සේ ලියාගත්තා සර් ඔව් ඉතින් පුතේ මේකේ මේ නිබන්ධනේ අරන් නැත්තම් මේ නිබන්ධනේ අරගන්න කවුරු හරි නිබන්ධනේ print එකක් අරගෙන තියාගන්න ඉතාලම වැදගත් සම්පූර්ණ පාඩමම තියෙනවා මේකේ වලගේ විෂය නිදේශ අදාළ ටික තියෙනවා right ඊට පස්සේ අපෙන් අහනවා බලන්න ඊළඟ ප්‍රශ්නේ තමයි අපි මේ ලිවි 9ට පිළිතුර අබේගිරිය දාගැබ තැනීම හා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරවීම කලේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪකේ කලේ කවුද කියන කාරණේ ශිෂ්‍යත්ව ප්‍රශ්නකටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමේ කතාවත් ඔයගොල්ලෝ දන්නවනේ. ඒ කියන්නේ පොතේ ඉස්සර මේ අපි දන්න දේවල් දැනුම පොත්පත්වල ලිවීමක් සිදු කළේ නැහැ. අපි කටපාඩමෙන් තමයි මතක තියන් ආවේ. නේද? වැඩිහිටි පරම්පරාව ඊළඟයට කියනවා ඒගොල්ලෝ මතක තියාගා ගන්නවා ඉතින් මේක හරි සාර්ථකව කරා ඉතින් පුතේ සාර්ථකව කරගෙන ආවත් එක්තරා කාලයක ලංකාවට ලොකු සාගතයක් ඒ කියන්නේ ආහාරයක කාලයක් දුර්භික්ෂයක් ඇවිල්ලා මිය යන්න ගත්ත මේව මතක තියාගෙන හිටපු හාමුදුරුවරු එම ඊට පස්සේ මොකද කරේ මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා ඒ කියන්නේ පුතේ ලිව්වා පොත්වල
එක්සයිස් පොත්වල එහෙම නෙවෙයි තල්පත්වල නේද හා සුමටව මැදලා පදම් කරලා තල්පත්වල මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ධර්මය ත්‍රිපිටකයේ ලිව්වා ඉතින් මේකට මොල් වුණා රජ කෙනෙක් මං එයාගෙන තමයි මේ අහන්නේ එතකොට ඒ ප්‍රශ්නේ තමයි බලන්න පුතේ අබේගිරි දාගැබ තැනීම හා ත්‍රිපිටකයේ ගන්තාරූඩ කරවීම සිදු කළේ කවුද කියලා අහනවා කවුද කරලා තියෙන්නේ වලගම්බා රජතුමා වලගම්බා රජතුමා දැන් මං ගිය සතියේ ඔයගොල්ලන්ට චෛත්‍ය තුනක් ගැන කිව්වා ඒකේ ලංකාවේ උසම චෛත්‍ය මොකද්ද ජේතවනාරාමය ජේතවනාරාමය ඒක ඉදිකලේ කවුද මහසෙන් රජතුමා ඊට පස්සේ ලංකාවේ උස උසින් ගත්තොත් දෙවැනියට උසම චෛත්‍ය මොකද්ද රුවන්වැලිසෑය ඔන්න බලන්න ඔකදී ගිය හැදේ උගන්න බෑ මේ හැදේ නමතකයි වැඩක් නැහැ නේ ඔව් ඒක තමයි ගැටලුව තියෙන්නේ ගිය හැදේ උගන්න බෑ අහගෙන ඉඳලා නැහැ රයිට් මම මතක් කරන්නම් ඔයගොල්ලෝ චෛත්‍ය පුතේ රූප සටහන එන්නත් පුළුවන් ඒක මම මතක් කරන්නම් බලමු පුතේ එහෙනම් මේ අබේගිරිය කියන චෛත්‍ය තමයි මෙතුමා ඉදිකලේ ලංකාවේ දෙවෙනියට උස අබේගිරිය චෛත්‍ය. ඉතින් ගොඩක් අය ඔබ කිව්වට පිළිගන්නේ නැහැ පුතේ. ඒකට හේතුව තමයි දන්නේ නැතිකම. මොකද අපිට අනුරාධපුර පූජා භූමියට ගියාම දකින්න පුළුවන් බොහොම ලස්සන කිරිපාටේ දිලිසෙන රුවන්වැලි සෑය. ඒකෙන් ගර්භය ගත්තොත් 10ට මොකද්ද කිව්වේ? හරි මම කියන්නම් ඈ. හරි. ඉතින් අර ගර්භය ගත්තොත් ඒක විශාල බව තියෙන්නේ මේ රුවන්වැලි සෑය කියන චෛත්‍ය. මම ගිය හැටිත් ඔකට ඇඳලා කියන පෙන්නවා මේවා රූප සටහනක් ආවොත් කළු සුදු වේවා එන්නේ. ඔයා ගන්න පුළුවන් දැන් මේ වගේ ලස්සන රූපයක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් මේක රුවන්වැලි සෑය තමයි යහන් මේක හරි පිළිවෙලට තියෙනවානේ මොකද සුදු පිරියම් කරලා හැබැයි පුතේ අබේගිරි චෛත්‍ය ගත්තොත් මේකට වඩා මේ ගර්භය ඇත්තට විශාල නෑ මෙන්න ගර්භය කියන්නේ මේ කොටස හැබැයි අබේගිරි චෛත්‍ය ගත්තොත් මේකට වඩා උසයි ඒකේ මම ඔයාලට කිව්වා මේ කොත දැන් නම් මේක ගස් පැලවෙලා නෑ මොකවත් මේ කොත දිනා මෙන්න මේ මෑඩේ එක ටික ගරා වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේක ලස්සනට නෑ කුලක් නෑ චූඩා මාණික්කයක් නෑ ඒකට ගත්තොත් එහෙම පුතේ මීටර තොර අවශ්‍යයි චේතවන දාගබ ගත්තොත් එහෙම ඒකේ තියෙනවා වෙන්න මේ ආකාරයෙන් නිකන් කොත ගත්තොත් උණු කැපුවා වගේ හැඩයක් ඔන්න ආකාරයක් ගන්න පුළුවන් ඉතින් ඔයාලට හොයා ගන්න පුළුවන් මේ චෛත්‍ය තුන මේක ලංකා උසම චෛත්‍යය මහසෙන් රජතුමා ඉදි කරන්නේ මේක වලගම්බරජතුමා ඉදි කරන්නේ අබේගිරි චෛත්‍යය මේක රුවන්වැලි සෑය ඉදි කරනවා කවුද කවුද ඉදි කරන්නේ දුටු ගම් රජතුමා දෙවෙනි වෙන චෛත්‍යයක් ඉදි කරා ගිය මාසේ ප්‍රශ්න උත්තරය කවුරු හරි මයික් කියන්න අබේගිරි දාගැබ තැනීම හා ත්‍රිපිටකයේ ගන්තාර උඩ කරවීම කළේ කවුද පුතේ කවුද සිදු කළේ හරි ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ බලන්න ඇලහැර ඇල මහවිලච්චිය වේව ආදී ඉදිකලේ කවුද කියලා අහනවා ඇලහර ඇල මහවිලච්චිය වැවාදී ඉදිකලේ කවුද කියලා අහනවා කවුද දන්න කෙනෙක් කියන්නේ ගොඩක් අය මෙතරතුරු දන්නේ ඒකයි මම අහන්නේ නැත්තේ වසඹ රජු කවුද කිව්වේ කුසල්ද කිව්වේ නෑසේ අකිත කිව්වේ අකිත ගුඩ් වසඹ රජතුමා හරියටම හරි වසඹ රජතුමා excuse me sir ඔබ පුතේ මේ අවුදාල දැන් ලොගුනේ sir මේ දැන් මම කතා කරන ප්‍රශ්න කීවෙනි පිටිවිද sir මොකක්ද අවුදාර දැන් මේ අපි කතා කරන ප්‍රශ්නේ කීවෙනි පිටිවිද sir තියෙන්නේ ඇහෙන්නේ නැවට දැන් කතා කරන ප්‍රශ්නේ කොතනක් තියෙන කියලා දාන්නේ ඔව් sir රජවරු ගැන විස්තර ටිකක් තියෙනව නේද එළාර රජතුමා දොටුගැමුණු රජතුමා ගැන තියෙනව නේද
ඔව් සර් ඒක ඔයාගත්තා ඊට පස්සේ තියෙනවා අංක 6 කෙටි පිළිතුරු සපයන්න කියලා තියෙනවද ඔව් සර් ආන් ඒකේ අනිත් පිටුව පෙරලන්න ඒකේ අපි මේ කතා කරේ පුතේ 11 වෙනි ප්‍රශ්නේ හම්බුනාද බලන්න ඇලහැර මහවිලච්චිය වැව ආදී ඉදිකලේ කවුද කියලා අහන්න බලන්න අවදාර හරිද කියලා ඔය ලස්සන තියෙනවා පුතේ පලාපෙති වගේක් සහ ලියවැල් වගේක් ඊට උඩින් තියෙනවා ඔන්න මෙන්න මෙතන බලන්න ඔයාලා හොයාගන්න පුළුවන් ෆියුට් එක තියෙනව නේද අවදාර මේ රූප දෙක තියෙන කොලේ මේ රූප දෙක තියෙන කොලේ ආ හරි සර් හරි පුතේ හරි ඊට පස්සේ රයිට් ජයිති දැන් අපි ආද ආපෝ අපි ළමයි අමතක කරගන්න ඉන්න රයිට් ඊට පස්සේ බලන්න පුතේ මින්නේරි වැව චේතවන ස්තූපයේ ඉදිකලේ කවුද කියලා අහනවා මහසෙන් රජු ඔව් දැන් ඊව දැනගන්න ඕන පුතේ දැන් මේ ළඟදී ප්‍රශ්න එක දීලා වරද්දලා දීපන් දැන් මහසෙන් රජුතුමාට තමයි මින්නේරි දෙවියන් කියලා හඳුන්වන්නේ ඒකට හේතුව තමයි සුවිසල් වාරි කර්මාන්ත රසක් ඉදි කරලා ගොවි ජනතාවට සේවයක් කරපු රජ කෙනෙක්. ඒ වගේම තමයි පුතේ එකල ආසියාවේ තිබ්බ පැරණි ස්තූප වලින් ලොව ඉදි වූ ගඩොල් වලින් ඉදි කරලා විශාලම ගොඩනැගිලි. ගොඩනැගිලි ලෝකයේ උසේවත් තියෙනවා. නමුත් මේක ඉදි කළේ ගඩොල්. අදටත් දකින්න පුළුවන් මේක ගඩොල් වලින් තමයි පුතේ තියෙන මේ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. චේතවන දාගැබ. ඒක ලොව උසම මේ ගඩොලින් ඉදි කර දාගැබ කියලාත් හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකාවේ උසම දාගැබ කියලා හඳුන්වන්නත් පුළුවන් ඕනම වෙලාවක ප්‍රශ්නයක් එන්න පුළුවන් සුවිශේෂී චේතවනාරාමේ සර් 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද ඇලහැර මහ විලච්චිය වැව ඉදිකලේ වසඹ රජතුමා වසඹ කියනකොට මහා ප්‍රාණ බ වසඹ කියනකොට මහා ප්‍රාණ බ පුතේ සර් දොළොස් උත්තරේ මොකද්ද දොළොස් වෙනි එකට මහසෙන් රජතුමා 13 තාම කිව්වේ 10ට වලගම්බා රජතුමා 11ට වසඹ රජතුමා හොඳට පුතේ ප්‍රශ්න කියවන්න නිකන් උත්තර ලියාගත්තා කියලා වැඩක් නැහැ හොඳින් කියවන්න මේ ටියුට් එක හොඳට පාඩම් කරන්න පුළුවන් ලොකු තොරතුරු ප්‍රමාණයක් තියෙන එක හරි ඊට පස්සේ අපි යනවා ගවේෂ් මයික් එක සද්දයි ගවේෂ් මයික් එක සද්දයි උත්තර ගන්න රයිට් ගවේෂ්ගේ මයික් එක සද්දයි උත්තර ගන්න හරි බලමු ළමයි හොඳයි බලමු අපි ඊළඟ ප්‍රශ්නේ අහනවා දැන් බලන්න පුතේ ඔයගොල්ලෝ වෙනම ලියන්න කලාවැව එතකොට මේ 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 ඉදිකිරීම කරපු අය පොඩි තොරතුරු ටිකක් මේකෙන් අරගෙන ලියන්න පුළුවන් දැන් ඔයාලට ඈ රුවන් වැලිසෑය අබේගිරිය ජේතවනාරාම මේ තොරතුරු දැන් ඔයාලට තියෙනවා හරිද අන්න ඒ නිසා මේ තොරතුරු මේ විෂය නිර්දේශය ආවරණය වෙන්න දීලා තියෙන හැමතැන මේවා නැහැ හරි එතකොට ළමයි බලන්න ඊළඟට අහන්නේ අපිට කලාවේව යෝධයලා ආදී වාරි කර්මාන්ත දිකලේ කවුද කියලා අහනවා 13 වෙනි ප්‍රශ්න ධාතුසේන රජතුමා ධාතුසේන රජතුමා එහෙනම් කලාවේව ධාතුසේන රජතුමා නේද පුතේ මින්නේරිවේව මහසෙන් රජතුමා කියන්නේ excuse me sir ඔව් පුතේ කීවෙන ප්‍රශ්නේ අනේ දැන්ම ලොකුනේ ආ වැ දැන්ද ලොකුනේ අපි පුතේ යන්නේ අපි යන්නේ අපේ අතීත විත්ති කියන පාඩමේ කෙටි පිළිතුර සපයන්න කියන එකේ 13 වෙනි ප්‍රශ්නේ. මෙන්න මේ පිටුව පුතා. ඔයා කවුද පුතේ මොකද්ද නම? ආවින්දි. ආවින්දි මොකෝ උනේ? ආවින්දි මෙන්න මේ පිටුව පුතා ඈ. හා සර් තැන්කියු. ආවින්දි මේ පිටුවේ මෙන්න මේ ටික ඈ. මේ තියෙන්නේ පුතේ. මම මේක රෙකෝඩින් එක දාන්නම් ආවින්දි බලාගෙන ලියන්න ඈ. හා. ඔව්. එතකොට කවුද හංසනා එන්නේ නැද්ද පුතේ? හන්සනා මොකද්ද ප්‍රශ්නේ දුව
හංසනා ලොකවුට් වෙලා ලොක් වෙන්න මේ වර්ෂාව නිසා පොඩි ගැටලු තියෙන්න පුළුවන්. හංසනාට ඇහෙන්නෙත් නැල්ලු පේන්නෙත් නැල්ලු. නේද 13ට 5ට රදිනවා. හංසනා ඔබට කියන්න ඕනේ ඈ. හංසනා ලොකවුට් වෙලා ලොක් වෙන්න අපි හංසනාට පොඩි මැසේජ් එකක් දාමු. යාට ඇහෙන්නෙත් නැත්තම් පේන්නෙත් නැත්තම් මං කියුවේ ඇහෙන්නෙත් නැහැ නේද උතේ. Right. विविध प्रश्न उत्तरे දොළහට මහසෙන් රජු. හරි. දොළොස් වෙනියකට මින්නේරියව චේතවන ස්තූපයේ දිකරේ මහසෙන් රජතුමා 13 වෙනියට කලාවව යෝධයලා ආදී වාරි කර්මාන්තෙ දිකලේ ධාතු සේන රජතුමා. හරි. ඔයාලා දන්නවනේ මේ ධාතු සේන රජතුමාගේ කතාව. ධාතු සේන රජතුමා කාගේ පියාද? කාගේ තාත්තද යා? කාශ්‍යප රජතුමාගේ. හරියටම කියනවා. හරියටම හරි. සීගිරි කාශ්‍යප රජතුමාගේ පියා තමයි ධාතු සේන රජතුමා. වස්තුව ඉල්ලපොම දාසෙන් රජතුමා කියනවා පුතාට මුකුත් වස්තුවක් දෙන්න නෑ මේ කලාවැව තමයි තියෙන්නේ කියලා නේ අර වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ කියලා ගීතෙකුත් ගායනා කළා දෙන පසු කාලිනෝ ඉතින් මේ ඒ කතාව මුල් කොටගෙන ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ කාශ්‍යප රජතුමා ධාතුසේන රජතුමා වැව් බැම්මට තියලා මොකද කරන්නේ පුතේ මැටි ගහලා මරනවා මැටි ගහලා මරනවා ඔව් එතකොට පීත්‍රූඝාතක රජ කෙනෙක් විදිහට තමයි කාශ්‍යප රජතුමා ඇඳින්වෙන්නේ ඉතින් ඒක ඊට පස්සේ රාජධානිය අල්ලගෙන එයාට බයේ මුගලන් කුමාරයා ඉන්දියාවට පැනලා යනවා මෙයා සීගිරිය හදනවා ඉතින් ලෝ විශ්මිත නිර්මාණයක් කරන බලකොටුව නේද පුතේ ඒකල ඒකොඩුරා රජකම් කරමින් ඉන්නකොට මුගලන් කුමාරයා දකුණු ඉන්දියාවේ සේනාවකුත් අරගෙන සීගිරිය වට කරලා යුද්ධේ ප්‍රකාශ කරාට පස්සේ ඉතිහාස ජනප්‍රවාදේ නම් කියනවා සීගිරි කාශ්‍යප රජතුමා සීගිරි කලෙන් පහළට පැනලා මිය ගියා කියලා ඔක තමයි කතාව ඉතින් දාස්සෙන් රජතුමා ඉතින් ඔව් සීගිරිය පොතක් තියෙන මංගල ඒකේ තියෙන සීගිරිය මුගලන් කුමාරු එද්දි කාශ්‍යප කුමාරයා එද්දි එතන හඬ වගුරල්ලු ඊට පස්සේ කාශ්‍යප රජතුමා අලියව හරවගෙන ඇතාව හරවගෙන යද්දි සේනාව දිතන්නේ මේ රජතුමා පැනලා යනවා කියලා ඊට පස්සේ සේනාව පැනලා යනවා ඊට පස්සේ කාශ්‍යප රජතුමාට තරහ ගිහිල්ලා කරන්නේ ඔව් තම කඩේ ඔව් සීදී කියන්නේ අර හැරිච්චාම සේනාව හැරිලා යනවා ඔව් කාශ්‍යප රජතුමා එහෙම බියෙන් මර මිය ගියා කියන්න බෑ නිර්භීත රජ කෙනෙක් ඒක බයත් නෑ නේද එහෙම වෙන්න සමහරක් වෙලාවට පොතේ විවිධ ජනප්‍රවාද තියෙනවා ඉතින් අවයාලට වැදගත් වෙන ඔය කාශ්‍යප රජතුමා පිය රජතුමා කවුද කියන කාරණේ වැදගත් වෙනවා සහ කාශ්‍යප රජතුමාගේ විශ්මිත නිර්මාණයේ වැදගත් වෙනවා සහ දාසෙන් රජතුමාගේ ඉදිකිරීම වැදගත් වෙනවා පහේ ළමයි විදියට හරි ඉතින් හොඳයි අපේ ළමයි ඉතිහාසය පිළිබඳ දැනුවත් නේද තා හොඳයි राइट एना अभी हम दा हतरे वेनी प्रश्न चला मान दा हतरे वेनी प्रश्न था माई आने वां पराक्रम समुद्रे पोद्गुल विहारे सा किरिवेहरा आदि दिकले का उद्देश्य लान दा हतरे वेनी पराक्रम बाहु रजतुमा ओ महापराक्रम बाहु रजतुमा के लिए बंद कमाते हैं तो पराक्रम बाहु रजे और कीमत ने किन वालं का इतिहास है महापराक्रम बाहु के अन्य पोलोन्नरु सुविशेषी युगियक पाठ पत्रण्ड वारी कर्मांतेर सुविशाल सेवियक करपो අහසින් වැටෙන එක දියබිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මූදට යවන්න දෙපා කියලා කියපෝ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. එනම් මහා පරාක්‍රම බහු රජතුමා තමයි වෛදි කලේ. හරි මහා පරාක්‍රම බහු රජතුමා. හරි. ඊළඟට පුතේ මහා පරාක්‍රම බහු රජතුමා ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ තමයි රන්කොත් වෙහෙර ඔන්න බලන්න මේ වැදගත් ඈ. රන්කොත් වෙහෙර වටදාගේ නිශ්ශංකලතා මණ්ඩපයේ ඉදිකලේ කවුද? නිශ්ශංක මල්ල රජතුමා. නිශ්ශංක කිව්වම දෙකම තාලුජෂයනෝ. නිශ්ශංක කිව්වම දෙකම තාලුජෂයනෝ. නිශ්ශංක මල්ල රජතුමා. මේ නිශ්ශංක මල්ල රජතුමා රජ කරන්නේ පුතේ පරාක්‍රම බහු රජතුමාගෙන් පස්සේ පොළොන්නර යුගයේ. එතරම් කෙටි කාලයක් ලොකු කාලයක් රජ නොකම්පනකලත් එතුමා මතකෙහි නිර්මාණ කරන වටදාගේ 60 දාගේ නිශ්චංක ලතා මණ්ඩපේ රන්පොත් වේර
වගේ දේවල්. ඒවා අදටත් නටබුන් වශයෙන් දකින්න දින පුළුවන් නරු. ඊටාම් වැදගත්. හරි. හොඳයි ළමයි අපි ඔය කතා කළේ 15 වෙනි ප්‍රශ්න දෙකක්. හරි. කාට හරි මේ ප්‍රශ්න ටිකේ ගැටලුවක් තියෙනවද? එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ කොටස් තිබ්බ 15. 15 ටම උත්තර කිව්වා. උසල් ප්‍රශ්නයක් ආන්නේ. කියන්න කියන්න. නිසංකලතා මණ්ඩපයේ තියෙන විශේෂත්වයද? මොකද්ද පුතේ? නිසංකලතා මණ්ඩපයේ තියෙන විශේෂත්වය. නිසංකලතා මණ්ඩපයේ පුතේ ඒක ඒ පොළොන්නරුවේ ගත්තොත් එමෙ නිසංක මල් රජතුමා ඉදි කරපු නාමදුරුව වෙනුවෙන් සහ ඒ රජමාලිගේ කොටස් තියෙනවා ඒකේ එක අංගයක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි සුවිශේෂීවම හොයලා නැහැ. මොනවද පුතේ? Excuse me sir. සර් මේ මට 14ටයි 15ටයි සර් උත්තර කියනවාද සර්? ඔව්. 14ට පුතේ පරාක්‍රම බාහු රජතුමා 15ට නිශ්ශංක මල රජතුමා. ඔව්. ඉතින් සර් කුසල් තව ටිකක් තොරතුරු ටික සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ තව දැනගන්න පුළුවන්. හරි. සර්. ඔව්. සර් පරාක්‍රම සමුදය හදලා තියන්නේ වැව් 3කින්ද? ඔව්. එහෙම කියලා කියනවා පුතේ ඈ පරාක්‍රම බාහු පරාක්‍රම කියනවා පුතේ වැව් කීපයක් එකතු කරලා මහා සුවිසල් සාගරයක් හැදුවා කියලා. ඉතින් ඉතිහාස කතා කියනකොට එක එක්කෙනාට ගොඩාක් තොරතුරු දැනුවත්ව ඇති. ඒවා මතකේ තබා ගන්න වැදගත් වෙයි. නමුත් ඔයගලට ප්‍රශ්නයක් විදියට ගත්තොත් එimhe පරාක්‍රම සමුද්‍රයේ ඉදිකලේ කවුද ඒක පිහිටියේ කොහෙද වගේ සරල ප්‍රශ්න තමයි එන්න පුළුවන්. හරි? සර් 15ට එන්නේ මොකද්ද? මයුමි. 15ටද පුතේ? රන්කොත් වෙහෙර වටදාගේ නිශ්ශංකලතා මණ්ඩපයේ ඉදිකලේ නිශ්ශංක මල් රජතුමා. Thank you. හරි බලන්න මේ ප්‍රශ්න 15 ඇතුලේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා. බලන්න දරුවනේ ඊළඟට අප රටේ දියුණුවට මහා සේවයක් කළ රජවරුන්ගෙන් ගත හැකි ආදර්ශ මොනවද කියලා අහනවා. ඉතින් හොඳ ප්‍රශ්නයක් ඒක. මොනවද ඒ රජවරුන්ගෙන් අපිට අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශ ළමයි? රටට දුරදම් නෑ නෝනි කඩේ දුවි. ඔව්. මම කීපයක් කියන්නම්. හරි. බලන්න පුතේ. ඒගොල්ල පුතේ කුඩා කල සිට කුඩා කාලේ ඉන්න අපි කියන්නේ මම කුඩා කාලේ පැමිණි දුක් දුක්කම් කටළු ජයගෙන නේද පුතේ? හරිද? දුක් කරදර කියලා මොකක්ද? දැන් හැම රජ කෙනෙක් කියන්නේ මේ පුතේ කුඩා කාලේ හොඳ සුන්දර කතා පුවතක් නැහැ නේද? දැන් පණ්ඩු කාබේ රජතුමාගේ ගත්තත් මහා පරාක්‍රම බාහු රජතුමා කාලේ ගත්තත් දුර්ගම් රජතුමා කාලේ ගත්තත් දුක්ඛම් කඩළු විඳලා තියෙනවා නේද පුතේ? ඔව්. ජයගෙන කටයුතු කර තිබීම. දැන් ඔයාලට ඒක ආදර්ශය. සර් ඉඩමදි ඉන්න කටයුතු කිරීම කියලා ලියන්න. මොකද්ද? කටයුතු හරි ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ පුතේ සමහර රජවරු ඉඳලා තියෙනවා යම් මරමුණක් ඉෂ්ට කරගන්න ඒ වෙනුවෙන් පුතේ සෑහෙන කාලයක් කටයුතු කරලා තියෙනවා නේ. දැන් දොටුගම් රජතුමා ගත්තොත් එimhe යාට තිබුණේ රට එක්සේසත් කරන එකේ අරමුණ. යා ඒ වෙනුවෙන්ම තමයි කැප වෙලා තියෙන්නේ. එහෙනම් තමාගේ අරමුණ ඉෂ්ට කරගන්න වැඩ කරලා තියෙනවා. අනේ ඔයාලට තියෙන අරමුණ නේද? ඔයාලට තියෙන විභාගයක් ජය ගන්න. නැත්නම් ඔයාලටත් පුළුවන් ධෛර්යව සම්පන්නව කටයුතු කරන්න. ඔව් එහෙනම් යා මරමුණක් ඉටු කර ගැනීමට යම් මරමුණක් ඉටු කර ගැනීමට ධෛර්යව සම්පන්නව කටයුතු කිරීම නේද පුතේ? ඔව් ගියන් ගියමු කාල යන්න හරි. යම් මරමුණක් ඉටු කර ගැනීම වෙනුවෙන්
කැපවි කටයුතු කිරීම ඊට පස්සේ තුන හරි ඔයාලට ඔයාලගේ ඒවා ටිකක් කියන්න අවස්ථාව දෙනවා හරි ඒ වගේම පොතේ රට ජාතිය ආගම වෙනුවෙන් කැපවීම වැදගත් කාරණයක් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කැපවලා වැඩ කරලා තියෙනවා හරි රට වෙනුවෙන් රටට සේවය කරලා තියෙනවා महाजनते अटे පොඩි ඉන්ටර්වල් එකක් ගමු. මේ ආත්මාර්ථකාමී නොවීම? ඔව්. සමහර රජවරු නම් ආත්මාර්ථකාමී වෙලා තියෙනවා. සමහර රජවරු ආත්මාර්ථකාමීකම නැතුව රට ජය වෙනුවෙන් හිතලා වැඩ කරලා තියෙනවා. හරි. තව කරුණු කීපයක් අපි රජන සාමාන්‍ය දැනීම පේපර් එක කරනවාද මේක ඉවර වුණ ගමන්? මොකද පුතේ? බලමු පුතේ මේක ඉවර කරගත්තොත් කරනවා හරි රයිට් හරි ළමයි ඉන්ටර්වල් එකක් අරන් එන්න විනාඩි 5කින් 6යි
හරි ළමයි ඔයගොල්ලෝ ආවද පුතේ ඔව් සර් ඔව් ඉතින් පුතේ අද ටිකක් වැස්සා වැස්සා අධික දවසක් ඔව් ඉතින් අද අපිට මේ තියෙන වැඩ කොටස් ටික ඉවර කරගන්න අපි බලමු කොහොම හරි ඉතින් අද මම වෙනම කතා කරන්න වෙලාවක් කරගන්නේ නැහැ මේක ඔයගොල්ලොන්ට වෙන වෙනම වෙනදා නම් මම කතා කරනවානේ මොකද පුතේ ළමයි 30ක් විතර වෙනදා ඉන්නේ අද ළමයි 60 ගණක් විතර ඉන්නවා ක්ලාස් එකේ ඉතින් දරුවනේ මම සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉදිරි මාසයේ අවසාන වැඩ කොටස විදියට ඊට අමතරව ගොඩක් අය අපේ ඔන්ලයින් එක්සෑම් එකක් ලිව්වා ඉතින් බලමු හැකියාවක් තිබ්බොත් තව එකක් සංවිධානය කරලා කරන්න බලනවා ඊට අමතරව ඔයගොල්ලෝට වෙලාවල් තියෙන වෙලාවට මේ දිනවල ආපහු කණ්ඩායම් වශයෙන් ගෙනල්ලා විභාග ලියවනවා අරණෝද අධ්‍යාපන ආයතනයේදී ඒ කට්ටිය කතා කරලා වෙලාවන් වෙන් කරගන්න ඒගොල්ලන්ට මම වෙලාවල් දෙනවා හැකි විදියට වැඩ කරමු අපි නේද පරිස්සම් වෙලා එතකොට අපිට පුළුවන් ඉහළ ලකුණකට යන්න හරි මොනවාරි ප්‍රශ්න තියෙනවද නේද ඔයගොල්ලොන්ට ඒ දිස්ස් දැන් ආවේ මොනවද කිව්වේ මොකද්ද පුතේ සර් දිස්ස් දැන් ඇයින්නේ මට සර් දිස්ස් දැන් ආවේ මොනවද කියවුවේ දිස්ස් ආක පොඩි කඩන් මට ඇහෙන්නේ පුතේ रूप देखा
ඔයාට තියෙනවා විෂය නිර්දේශයේ මග පෙන්වීම. ඒකේ යටතේ තියෙන ප්‍රශ්න තමයි බොහෝ විට එන්න පුළුවන්. ඉතින් අපි වෙළඳපොළෙන් ගන්න ප්‍රශ්න පත්‍රවල විවිධ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. නමුත් සිලබස් එක ගත්තොත් එහෙම වෙනස්. ඉතින් අපි ඒකට තමයි උගන්වන්නේ. එතකොට ඒකේ යටතේ තමයි තියෙන්නේ අහන්න දැන් මේ රූප දෙකම ආගේ පාසේනේ ගුරු මාර්ග උපදේශය ගත්තොත් මේ තියෙන දෙකක් මේ දෙක. එතකොට අපි බලමු මොනවද මේ කියලා. හරි. එහෙනම් බලන්න අපුතේ මම උත්තරම් නීත දිග මෝසන් සුලං වැසි ලැබෙන මාස මොනවාද මම වාරට එක දුන්නේ හරියට නේද පුතේ මම දෙන්නම් පුතාලා ඒකයි වාරට දෙන්න යලමහා කන්න දෙකයි නේද මම ඊට දෙන්නම් ඈ මම දැන් මේ තොරතුරු වැඩසටහනක් හදලා තිනවා ඒකේ තරු රටා ටික ඔය තොරතුරු ටිකයි මම අනිවාර්යව දෙන්නම් ඈ මොකද පුතේ විවිධ පොත්පත් වල විවිධ ඒවා සඳහන් වෙලා තියෙනවා ඒ නිසා හරි මම හරියටම දෙන්න හරි right පොඩි મેસેජ් එකකුත් දාලා දෙන්න උත්තර ඒකට මට මතක් වෙනවා ඈ මුකුත් කලේ හරි අටේ එක තමයි පුතේ මේවා පුතේ විවිධ කර්මාන්ත සඳහා අතීතයේ ඉඳ අලංකාරව යොදාගත්තා මේ පළවෙනි එකේ තියෙන පුතේ ඔයාලා දැකලා තියෙන පඩිපෙළවල රාත්‍යට වල්වල එහෙම නැත්නම් සඳකඩ පහන්වල වටේ එහෙම නැත්නම් චිත්‍රවල දකින්න හම්බෙනවා මේ ආදී මේ වැල් වගේ රූප සටහන් ඔයගොල්ලන්ට දීලා තිබ්බොත් ඒවා ඔයගොල්ලන්ට ඉතිරි ලිය වැල් සටහන් ලිය වැල් මුහුණ දුන් අය හොඳින් ඒවා ජය ගැනීම යම් අරමුණක් ඉටු කර ගැනීමට ධෛර්යවන්තව කටයුතු කිරීම රටට ආගමට හිතවත් වීම සහ දුර දක්නා නුවණ ඒ වගේම තමයි පුතේ රටවැසියන්ට සේවය කිරීම බාධක හමු වේ ඉවසිලිවන්තව ඒවා ජය ගැනීම ඒ වගේ කරුණු කීපයක් ලියන්න පුළුවන් හරි ලියවැල් සටහන් ලියවැල් කියන ලියුවත් ඇති දෙවැනි රූපේ තියෙන්නේ මොනවද කලාපති හරි පුතේ හරි අපි යමු නවවෙනි ප්‍රශ්නෙට හරි ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්නේ නමය පදම් කළ මැටි ආධාරයෙන් කැටයම් නෙලා වර්ණ ගැන්වීමේ ක්‍රියාකාරකමේදී ඔබ භාවිතා කළ මූලික වර්ණ හා මූලික වර්ණ එකතු කර සැදී යගේ ද්විතීක වර්ණ මොනවද කියලා අහනවා එතකොට මේ අහන්නේ පුතේ අතීතයේ කරපු වර්ණ තිබ්බේ අපේ නටබුන් වෙච්ච චිත්‍රවල පිළිමවල තිබ්බ වර්ණ පිළිබඳව එතකොට මූලික වර්ණ මොනවද? නිල් කහ රතු. නිල් කහ රතු. මූලික වර්ණ තමයි කහ රතු. නිල් කහ රතු. නිල් කහ රතු. නිල් කහ. නිල් කහ රතු. ඔව් මේ තමයි මූලික වර්ණ. එතකොට ඒකේ දෙවෙනි කොටස අහනවා. ද්විතීක වර්ණ. ඒවා එකතු කරලා හදන්න පුළුවන් ද්විතීක වර්ණ. කොළපාට හදන්නේ කොහමද? ලුකායකදු ඈ පුතේ කොළපාට හදන්න පුළුවන් කහයි ඉතරලා කහ සහ කොළ නිලු කහයි නිලු එකතු කරලා කොළපාට හදන්න පුළුවන් ඊට පස්සේ පුතේ දම් කොහමද හදන්නේ? රතු නිලු රතු රතුයි නිලුයි හරි දැඹිලි හදන්න පුළුවන්
सर उत्तरे हदन पाटवलूम लिया ලියන්න ලියන්න එතකොට මතක තියෙනවනේ කොළ පාට හදන්න පුළුවන් කහ නිල් එකතු කරලා දම් පාට හදන්න පුළුවන් රතු නිල් එකතු කරලා තැඹිලි පාට හදන්න පුළුවන් රතු කහ එකතු කරලා Thank you sir ලියා ගන්න බලන්න लिया मिल जाता है सर लिया नमवेनी प्रश्न नमे तम करे अतीते दी पारिभोजने आहार पान मनोवाद किलाहन मनोवेंट मनोवा आहार गीतेल गाने का आगे इंदे मना के इंदे गीतेल आगा करने को आने ओ पासगो रासा वाले पढ़ा साथ में दिले गीतेल गाने पुला गीतेल लोरिन पिस पिसु आहार काला दिए ना वाह आये पुते इतिहास के काला दिए ना एल हाल की लजा दिया एल हाल ये वाले पुते बुढ़ा इधर पलावार के काला दिए ना वाह इटा आमतर वाले पुते ගොඩක් අල జాති කාලා තියෙන වැල් අල කුකුල අල කටු අල ඒ වගේ ආදී ඊට අමතරව දී කිරි මුදෝපු කිරි జాති සහ කැඳ වර්ග සහ කිරිබත් කැඳ වර්ග සහ කිරිබත් මම නැවතුම් මම ඔයාලට මතක් කරන්නම් වීසා පුරක්කම් ප්‍රදානයි ඒවා කාලා තියෙනවා උඳු මුං තල මෙනේරි වගේ දේවල් තියෙනවා ඊට පස්සේ ගිතෙල් ලොලින් පිසු ආහාර ගිතෙල් ලොලින් පිසු ආහාර කාලා තියෙනවා आय पुते प्रधान जी अक्तम एल हाल किला जाति अक्ती बिल दिए नवा ये वकाल दिए नवा ये वकी आगर नको पाला वार के पाविची कर लेती ना गुड़ा को दिए टे इधर हमारे रो पुते मैं गोल्लो काल दिए नवा आती तेरो अल्ला वार के मैं अल्ला वार के पुते वैल्ला ला कुकुला ला काटू वाले आदि गान्ने बोलो दी कीरी මාළු වර්ගත් කාලා තිනවා ඉතින් මේ සදාන් වල නැහැ ඉතින් මස් මාළු වලින් වැලකීච්චය පිරිසක් තියෙනවා මාළු වර්ගත් ආහාරයන් තියෙනවා ඉතින් මේවා තමයි
පළතුරු ඔව් ඉතින් පළතුරු කොහොමද තියෙන අපේ විශේෂ ආහාර නැහන්නේ එළවලු පළතුරු දැන් මෙතනම එළවලු ගැනීම හදාන්න කරලා නැහනේ ඔව් විශේෂ පලා වර්ග කාලා තියෙනවා ඒ කියන්නේ ඖෂධීය වටිනාකම යුත් පලා වර්ග කාලා තියෙනවා දී කිරි වර්ග කැඳ වර්ග කිරිබත් ආදී කාලා තියෙනවා විශේෂයෙන් කිරිබත් ඉතිහාසය නම් තිබිලා තියෙන එක ඊට අමතරව තේනේ දින දාන්නේ ටික වර්ග ටික ඇල් හාල් වගේ දේවල් අල වර්ග ඒවා විශේෂ ආහාර උඹ හරි හොඳයි පුතේ අපි යමු ඉනන් ඊළඟ ප්‍රශ්නෙට බලන්න ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා අතීතයේදී අතීතයේදී භාවිතා කළ කෘෂි යටි උපකරණ අතීතයේ සිට භාවිතා කළ කෘෂි යටි උපකරණ මොනවාද ඉතින් පුතේ මේවා හැමදාම හැම අවුරුද්දේම විශේෂ ලක්ංගල मिरीस වලන් අට්ටි මුට්ටි පිඟන් කෝප්ප ඒ වගේම පිහා ಜಾති වර්ග රොටි තැටි ඒවට කබල කියලා කියලා තියෙනවා රොටි පුච්චන තැටියට කබල කියලා කියලා තියෙනවා හරි මෙන්න මේ වගේව තමයි පාවිච්චි කරලා තියෙන වංගෙඩිය මෝල්ගා කුල්ල හිරමණය පොල් කටු හැඳි මිරිස් කල ලිප හට්ටි මුට්ටි තාච්චිය රොටි තැටිය කබල ආදී තමයි පාවිච්චි කරලා තියෙන්නේ කුරහංගල කුරහංගල හරි කුරහංගල හරියට ආ පුතේ සර් නෑඹිලි එහෙමත් පුළුවන්ද නෑඹිලියත් පුළුවන් නෑඹිලිත් පාවිච්චි කරලා තියෙනවා කලය ඔව් මැටි කලය ඔව් මැටි කල ගන්නත් පුළුවන් ඒ කොරහ කොරහ ඒ වැරදි නෑ සර් අර හැඳි එල්ලන්න ගන්න හැඳි යවන පුතේ මේවා අපිට කියන්න බෑ ඒවා පාවිච්චි කරන්නත් ඇති මේ අහන්නේ පුතේ ගොඩක් ඉතිහාස කාලේ දන්නේ ඒ නිසා අපි දැනුවත් ඒවා විතරක් ලියනවා ඔව් මේ හැදියානවාගේ වාගේ වුණා අර බටහිර ජාතීන් ආක්‍රමණය කරාට පස්සේ ආවත් දන්නේ නැහනේ අපි නොදන්නා ඒවා ගැන ලියන්න නැතු ඉමු මේ උපකරණ අපි කිප්පයි කියන අනිවාර්යෙන් දන්නවා පොල් කොලවට්ටි පොල් කටු හැඳි පොල් කටු හැඳි හරි අපි යමු නම් ඊළඟ ප්‍රශ්නෙට පුතේ හරි ඉතින් මේ චක්ගුඩු පැනීමේ ක්‍රීඩාවත් අපිට වැදගත් මේ අපේ අතීත විත්ති පාඩමේ කොටසක් විදියට තියෙනවා බලන්න මේ පාඩමේ තියෙන කොටස් තමයි පුතේ උගන්වන්නේ නෑ ඔක්කොම රටේ තියෙනව උගන්වන්නේ නෑ ඉතින් මේ පාඩමේ තියෙනවෙන් තමයි ප්‍රශ්නෙන්වත් පුළුවන් දැන් ඔයාලා ගුරුවක් පොතේ සඳහන් කරලා තියෙනවා මේ චක්ගුඩු පැනීමේ ක්‍රීඩාවේ තොරතුරු රස ඉතින් අපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ ඔබ පාසලේදී ඉගෙනගත් චක්කුරු පැනීමේ ක්‍රීඩාව ඇසුරෙන් ඉස්සෙල් පුරවන්න. ඉතින් පාසලේදී චක්කුරු පණින්න වෙලා නැහැ මේ සැරේ කරන්න දෙයක් උත් නැහැ. කලමු අපි මේ ප්‍රශ්න කීපයක් ගැය ගන්න දෙපා. ගල් ගත්තේ. මේක සාදයි පුතේ. නෑ ලොකු හද්දයක් අපිට ඇහෙනවා. ඒක තමයි. लखनऊ ඊට පස්සේ පුතේ මීටර 10ක් එක් කොටසකට වෙනසේ මැදින් ඉරක් අඳින්න. හිස්ටන් දෙන්න මීටර 10ක් සර්. 10ක්. හිස්ටන් දෙන්න මීටර 10ක්. ඊට පස්සේ පුතේ එක් පිලකට කොච්චරක් එනවද? 8න් 10 8න් අඩු කරන 10ක්. 8 ඉරක් 10ක්. 8ක් හෝ 10ක්. එක් පිලකට 8ක් හෝ 10ක්. කාසිය වාසිය මොකද්ද පුතේ
ජයගත්. සර් මෙතන පිටර කියලා තියෙනවා. කාසිය වාසිය ජයගත් පිළේ අනෙක් පිළට පහර පහර දීමට යා යුතුය. ඔහු ඇය කවුරු වන්නද? කද්ද කියන්න පුතේ. ගුඩු ගුඩු ගුඩු. ගුඩු නේ මේ මෙහෙම චක්ගුඩු කියනද ගුඩු කියලා කියනවා. චක්ගුඩු තමයි හරි වචනේ. චක්ගුඩු ගුඩු 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 ආන්නේ තමයි කියන්නේ. චක්ගුඩු ගුඩු 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 නේද? සර් චක්ගුඩු කියලා විතරයි ඉුවේ. ඈ? චක්ගුඩු කියලා විතරයි ඉුවේ. චක්ගුඩු කියලා විතරයි චක්ගුඩු ගුඩු ගුඩු කියලා තමයි කියන්නේ. හරි. ඔව් සර් චක්ගුඩු ගුඩු ගුඩු. එහෙම තමයි කියන්නේ. හරි. ඒ ඔය මේමයි පුතේ ඔය ඔක්කොම ඉතින් කියවා කියන්නේ නැහැ. නමුත් අර අවුරුදු උත්සවයකද වගේ ජන ක්‍රීඩාවක් අවස්ථාවේදී කරන අවස්ථාවක් බලන්නකො. ඒ වචන හරියටම විවේවහාර කරනවා. ඔය ගමේ ගොඩේ නම් ගුඩු 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 කියලා තමයි කියන්නේ. හරි. right. නමුත් මේ ක්‍රීඩාව චක්ගුඩුනේ. චක්ගුඩු ගුඩු 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 කියලා තමයි කියන්න වෙන්නේ. හරිද පුතේ? ඉතින් මේ වපුතේ ටිකක් දැන් අර සාමාන්‍ය භාවිතේ නැති වෙලානේ තියෙන්නේ. ඒ හින්දා මේක ඔයගොල්ලෝ මේ මතකයේ තබා ගන්න ඔයාලගේ විෂය නිර්දේශයේ කොටසක් වශයෙන් තියෙනවා. හරි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ චක්ගුඩු පනින්නා ප්‍රතිවිරුද්ධ පිළේ අය මොකද කරන්න ඕනන්නේ? ස්පර්ශ කර. ඔව්. ස්පර්ශ. බලන්න පුතේ 6 වෙනි ප්‍රශ්නේ තව 6 තියෙනවනේ. එසේ කිව නොහැකි වුවහොත් මොකද වෙන්නේ? දැවි දැවියන් අතර විරුද්ධ පිළට ලකුණු කීයක් හම්බ වෙනවද? 10ක්. 10ක්. දැවියන් අතර විරුද්ධ පිළට ලකුණු 10ක් හිමිවේ. ස්ථාන දෙකයි නේ එකේ. හරි. 7 වෙනි එක ගුඩු පනින්නා විරුද්ධ පිළේ අය ස්පර්ශ කර නේද පුතේ? ස්පර්ශ එන්නේ සර්. ස්පර්ශ. හරි. ස්පර්ශ කර එන්ඩෝන. ඊට පස්සේ ඒ සඳහා ලකුණු කීයක්? 10ක්. 10. ලකුණු 10ක් හම්බ වෙනවා. හරි. සර්. ඔව් පුතේ. සර් චනුත්ට ලොග් වෙන්න බැරිලු. චනුත් නේද? චනුත් ඉස්සෙල්ලා ක්ලාස් එකේ හිටියේ නෑ මං හිතන්නේ. නෑ සර් චනුලිට. ආ චනුලි චනුලි. හන්සලා ක්ලාස් එකේ ඊට පස්සේ. හන්සලා. සර්. ආවා සර්. ප්‍රශ්න තියෙනවා පුතේ ඔක්කොම විසඳන්න අමාරුයි නේද පුළුවන් දෙයක් කරමු ඉතින් අපි ළමයි වෙන්නේ කාල ගුණේ වගේ දේවල් අපිට හාරස් වෙන්න බෑනේ නේ ඔව් සර් ඔය හත් හතවෙනි ප්‍රශ්නයිද සර් ස්පර්ශයයි 10යි අපි මේ ලියන්නේ පුතේ කිවෙනි ප්‍රශ්නේ උත්තර දරුවනේ 9 අපි ලියන්නේ පුතේ 12 වෙනි ප්‍රශ්නේ 9 මේ ප්‍රශ්නේ 12 12 වෙනි ප්‍රශ්නේ තමයි මේ 12 වෙනි ප්‍රශ්නේට මේ උත්තර ලියන්නේ පුතේ ඈ හරි ඊට පස්සේ බලන්න පහර නොදී පැමිණි විට දෙපිලටම ලකුණු හිමි නොවේ 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 හරි ඊට පස්සේ 11 බලන්න නිශ්චිත කාලයක් හෝ ලකුණු ගණනක් ගන්නා දෙක් තරගයේ පැවැත්වේ නේද එක්ක කාලයක් වෙන් කරනවා නැත්නම් කියලා තමයි නියම කරගන්නේ. 10 10 මගේ ලිව්වා 10 ලියන්නම් මගේ ඇරුණු නිසා. හරි. ගුඩු පනින්න ප්‍රතිවිරුද්ධ පිළ අල්ලාගත් විට ඔහු දැවියයි. ලකුණු කීයක් හිමි වෙනවද? 10ක්. 10ට 10 දාමු. හරි. 12. 12 වෙනි එක නැතොත් සියලු දෙනා පළමුව දැවිගේ කණ්ඩායම තරගයෙන් ඉවත් වේ. එක්ක කාලය එහෙම නැත්නම් නිශ්චිත ලකුණු ප්‍රමාණය එහෙම නැත්නම් කණ්ඩායමකම සියලු ක්‍රීඩකයන් දැවි ගියාට පස්සේ ඒගොල්ලෝ කණ්ඩායමෙන් මොකද කරන්නේ? පරාජයට පත් වෙනවා.
සර් 11 තව එකක් තියෙනවා. ආ බලන්න. හරි. 11 වෙනි ප්‍රශ්නේ පුතේ නිශ්චිත කාලයක් හෝ නිශ්චිත කාලයක් හෝ ලකුණු. මම දෙකම ලියලා තියෙනවා. කාලයක් හෝ ලකුණු. නිශ්චිත කාලයක් හෝ ලකුණු කොටස් දෙකම ලියලා තියෙනවා 11 මේ. හරි. ඔන්න චක්කුඩු ක්‍රීඩාවේ ටික ඕගොල්ලෝ ওই ටික හොඳට පිළිතුරු ටික ලියලා 1 ඉඳන් 12 දක්වා හොඳට කියව ගන්න. එතකොට චක්කුඩු ක්‍රීඩාව පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරි ලියා ගන්නකො පුතේ ඈ සර් ඔව් පුතේ බෝඩ් එක පේන්න ආ ඔව් කියලා ඉවරයි හොඳයි පුතේ රයිට් තව කීප දෙනෙක් ක්ලියර් ආදී තව පොඩි වෙලාවක් තියෙනවා හොඳට බලා ගන්න ඔව් පුතේ කියන්නේ කියලා ඉවරයි කියලා ඉවරයි තව ලියන ළමයි ඉන්නවද මකන්නද කියලා ඉවරයි සර් හරි එනම් මකමු හරි පුතේ අපි යමු ඊළඟකට තියෙන්නේ ඔයගොල්ලන්ගේ ගුරු මාර්ග උපදේශයේ සඳහන් කවි කීපයක් තමයි තියෙන්නේ පළවෙනියට තියෙනවා පුතේ අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා වල්කොල බිම අතුට නිසි නොලැබ දුක් තකා කල්ගිය රෙදි වැරෑලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනේ උදිරි වැඩ තකා පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණනන බෙලෙන් යුතු උතුමේ තාගරු එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ඝන අඳුරු නෙකතර රසින් එලෙසට නොම වේදුරු මොකද්ද ග්‍රන්ථේ सुभाषितय
ඊට පස්සේ මේකේ පොතේ දෙවෙනියට නම් තියෙනවා එතරම් ඔගොල්ලෝ අහලා නැත්තේ ඇති උගතුන් මැද උගතෙක් වෙන්නයි උපන් දෑට සෙත සලසන්නයි කවුද මේක ගායනා කරන්නේ චිත්‍රා සෝමපාල චිත්‍රා සෝමපාල චිත්‍රා සෝමපාල චිත්‍රා සෝමපාල මේ දවස්වල කරන පේපර් වල මේ වගේ කොටස් එනව නේද ආනව නේද කොටස් දීලා තමා ප්‍රශ්න පත්‍ර කට්ටරවල මම දැකලා තියෙනවා චිත්‍රා සෝමපාල ඊට පස්සේ පුතේ මෙන්න මේක ඔව් පොල් කට්ටට වතුර අරන් මූණ සෝදලා වියගායට හීල් බත් මිදෙන් සෑහි කහ උගුර බී කහට උගුර බී හනිකට මොකද කවුද මේක ගායනා කරලා තියෙන්නේ නන්දන ජයතිලක තමයි උත්තර ලියලා තියෙනවා දැන් මේවා දැනුම සෛර වගේ පොත්වලක් තියෙනවා සිලබස් එකේ තියෙනවා ඉතින් එකම ටික තමයි පුතේ තියෙන්නේ වෙනස් වෙන්නේ නැහැ ඉතින් නේද හරි මොකද ඕගොල්ලෝ අපි තොරතුරු සමාරකයි ගොඩ හොයන් ගියාට මේ නිශ්චිත තොරතුරු ටික තමයි හැම කෙනාටම තියෙන්නේ ඒ ටික හොඳින් පාඩම් කරගත්තා නම් ගැටලුවක් වෙන්නේ නැහැ හරි පුංචි පුතේ පුංචි දුවේ ඉපදුණු සිරිලක් විමේ කවුද ගායනා කරන්නේ අල්හාජි මොහිදින් බෙග් අල්හාජ් මොහිදින් බෙග් හරි ඊට පස්සේ බලන්න පුතේ අහන්න මගේ හොඳ පුංචි පුතේ ලස්සන ගීතයක් ඒ කවුද ගායනා කරන්නේ ජේ මිල්ටන් පෙරේරා හරියටම හරි ජේ මිල්ටන් පෙරේරා ටී එම් මිල්ටන් පෙරේරා ජේ ඒ Milton. J. A. Milton. Pereira. J. A. Milton Pereira. Hari. ඊට පස්සේ පුතේ තියෙන විරුදු ගායනයක් මේ ගායනය කරන්න කවුද මේක? I want it. ඒක රචනා කරලා තියෙන්නේ මර්සලින් රාජපති එතුමා. Marcelin Jayakodi Piyatuma Jayakodi Piyatuma Piyatuma Hari එහෙනම් අවසන් වෙන්නේ මොකක් අවසන් පාඩ නේද ඉතින් පුතේ සර් අතීත විත්ති කියන්න සර් වැඩිම ආයුෂ ඇති සත්‍යයක් වන්නේ හවුද මම දැන් සාමාන්‍ය දැනීම දෙනකොට දෙන්නම් පුතේ තොරතුරු දෙන්න වෙන වෙන මාණ්ඩියුත්තේ ළමයි යෝගේ ප්‍රශ්න 100ම දැන් මම වෙන වෙනම අහනවා කියන්නද මේක ලියා ගන්නකම් ඉන්නවා හරි ඉතින් ළමයි ඔයගොල්ලෝ දන්නවා ඉතින් අපි රට වහලා තිබ්බා එකදු පරිසරයේ පාඩමක්වත් අතෑරියේ නැහැ හැම එකටම වටිනා නිබන්ධනයක් එවලා හැම පාඩමම කරා ඉතින් ඔයාලට පුළුවන් නිබන්ධන ටික ෆයිල් කවර් එක දාලා හොයාගෙන නැවත ටිකක් කියව ගන්නනේ ඉතින් පුතේ අපි වෙන අවුරුදු වල මේ තියරි කොටස් ගොඩක් ශිෂ්‍යත්වමන්ති වල කරන්නේ ඉස්කෝල වල කරන නිසා අපි කරන්නේ තරංකාරී විභාගයට සූදානම් කිරීම පමණයි නමුත් මේ අවුරුද්දේ සියලුම කොටස් පරිසරය අදවන්න අවසන් වෙනවා එක පාඩමක්වත් මඟ හැරලා නැහැ ඉතින් මුලින් ඉඳන් ඔන්ලයින් පන්තිලේ ඩිප්ලෝමායි දානවා හැම පාඩමකටම නිබන්ධනයක් ඔයාලා ගාව තියෙනවා හරි ඉක්මනින් ලියාගන්න සර් අද සාමාන්‍ය දැනුම ටියුට් එක කරනවද ටිකක් කරනවා පුතේ ටිකක් කරන්න පුළුවා හා සර් සර් අද සතර එකේ එක කොටස දවස කරන්නේ සතර එක කොටස මොකක්ද මොකක්ද පුතේ ඇව්වේ අවසර තියෙන්නේ මොකද්ද කියලා අවසර සත් කරන්නේ මේ පේපර් එක අපි කියලා ලියලා තිබුණා අද කියලා හුවේ හා සතර දෙක ඈ සතර පේපරේ දෙක සතර පේපරේ සර් ලියලා Sir, liye la ivarai.
මම හන්සනී එදා මට සිග්නල් නැති හින්දා සර් සැත්තර එක පේපර් එක කරන්න බැරි වුණා සර්. මොකද්ද? සර් මට එදා සිග්නල් සර් මම හන්සනී එදා මට සිග්නල් නැති හින්දා සර් මේ සැත්තර එක පත්‍ර කරන්න පන්තියට එන්න බැරි වුණානේ සර්. පුතේමගේ වීඩියෝ එක දාලා තියෙනවා ඔයගොල්ලෝ. වීඩියෝ එකෙන් බලන්න. හා සර්. වීඩියෝ එක මම දාලා දෙන්න හන්සනී. හරි සර් හරි පුතේ මේක මකනවා එනම් සර් හරි 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 එහෙනම් අපි යමු සාමාන්‍ය දැනුම් ප්‍රශ්න 100ක නිබන්ධනයක් සර් එවලා තියෙනවා ශිෂ්‍යත් විභාගේ ලං කරලා නේද 100ක් එවලා තියෙනවා මීට අමතරව සර් හදලා තියෙනවා ශිෂ්‍යත් විභාගේ අනුමාන පරිසර ප්‍රශ්න 300ක් ළඟ දීවනවා ඔයගොල්ලන්ට ඉතින් අපි අන්තිමට ගේ සම්මන්ත්‍රණ වගේ තමයි කතා කරන්න තියෙන්නේ පුතේ අය බෝඩ් එකේ ලියන්න දෙයක් නැහැ දැනුම මතක් කර ගැනීමක් තමයි කරගන්න තියෙන්නේ හරි प्रश्न उत्तर पुनरीक्षण संपूर्ण पुनरीक्षण हेतु दक्ष लमाई वरदगा අන්න ඒකට තමයි පුනරීක්ෂණ දාලා තියෙන්නේ ගණන් අච්චුපුත ඒවා කරපුවම නැවත ඔය විශේෂ කොටස් නැවත මතක් වෙනවා පුතේ හරි දැන් කරන්නේ පුනරීක්ෂණ එකද නැත්නම් දැන් කරන්නේ පුතේ සාමාන්‍ය දැනීම නිබන්ධනේ තමයි ආරම්භ වෙන්නේ හරි මේකත් එව්වේ පහුගිය සතියේ එක මේ සතියේ අපි නිබන්ධනයක් එව්වේ නෑ මේ සතියේ කලින් සතියේ එව්ව එක සාමාන්‍ය දැනීම හරි ඔයගොල්ලෝ උත්තර ලියලා ඇති මම ප්‍රශ්න අහගෙන යන්නම් මට නම් මේ ටික පේන විදිහට මම අපි ඉස්සෙල්ලා ඇහුවා උමායට එනකන් ප්‍රශ්න ඇහුවා විශ්මිට එනකන් ඇහුවා නේ විශ්මි ඇහුවා අනුවස්ගෙන් ඇහුවා ඉන්න බලන් කවුද ඉන්නේ කියලා අවිෂ්කරණ එකන් ඇහුවා අපි හරි එහෙනම් දිනිතකින් අහමු අපි වැඩුණු මිනිසෙකුගේ මුඛයේ ඇති දත් වර්ග ගණන කීයද දත් වර්ග කීයද කියලා අහනවා දත් වර්ග කීයක් තියෙනවද පුතේ पुरस्कार මිනිසාගේ ශරීරයේ ලේ වර්ග ප්‍රධාන කාණ්ඩ කීපයක් කීයක් තිබේද කියලා අපි අහනවා කෑ ගහන්න එපා ප්‍රශ්න නම් කියලා අහනවා මම කෑ ගහන්න ගියාම කාටවත් බෑ උත්තර දෙන්න ඈ හරි ලේ වර්ග 4යි තුන ලේ වර්ග 4යි පුතේ ඒ මොනවාද කියලා අහනවා ඒ වර්ගය ඒ වර්ගය බී වර්ගය බී වර්ගය බී වර්ගය හරි
ඊට පස්සේ මම ප්‍රශ්න අහන්නේ පුතේ දිනුක දහම්ගෙන් දිනුක දිනුක දහම්ගෙන් අහන්නේ සර් හතරකට ඒ කොමාව බී කොමාවක පුළුවන් නේද සර් මොකද්ද සර් දෙවෙනි එකේ දෙවෙනි කොටසට ඒ කොමාව බී කොමාවක් ඒ බී කොමාවක් ආ ඒක කමක් නෑ පුතේ එහෙම ගැටලුවක් නෑ එහෙම ලියන්න එහෙම ප්‍රශ්නයක් නෑ හරි ආමු අපි දිනක දහම්ගෙන් වැඩුණු මිනිසෙකුගේ මුඛයේ දත් කීයක් තිබේද දිනක හතරයි නෑ පුතේ දත් වර්ග නෙවෙයි අහන්නේ දත් කීයක් තියනවද කියලා 32යි 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 ඊට පස්සේ පුතේ පහත සඳහන් නව සොයා ගැනීම සිදු කළ පුද්ගලයන් ඉදිරියෙන් ලියන්න. ඉතින් පුතේ අපි මේ කරන්නේ ඇත්තටම දැනුම සාකච්ඡා කිරීම. හා කෑ ගහන්න එපා ඉතින්. අපි කරන්නේ දැනුම සාකච්ඡා කිරීමක් දැනුම මතක් කර ගැනීම. ප්‍රශ්න වලට උත්තර ලිවීමක් නෙවෙයි කරන්නේ. ඉතින් මම ඒ හින්දා ඔයගොල්ලෝගෙන් අහනවා පුළුවන් තරම්. හරි. එහෙනම් මොනවද පුතේ ප්‍රශ්න මේ මුල් හතරේ කාටද ප්‍රශ්න තියෙනවද? හරි පහත සඳහන් නව සොයා ගැනීම සිදු කළ පුද්ගලයන් ඉදිරියෙන් ලියන්න ප්‍රශ්නයේ දිශාස්ත්‍ර තියෙන්නේ විදුලි බුබුල තෝමස් අල්වා එඩිසන් හරි ඊළඟ ගාම අපි රන්දුලාගෙන් පුරාතනයේ සොයාගත්තේ කවුද Alexander Graham Bell. Alexander Graham Bell. මේක දන්නේ නෑ. හරියයි හරි දාගන්න, වැරදි අය වැරදි දාලා හරියක ලියා ගන්න. බෝඩ් එකේ ලියන්න ඕන නම් කියන්න ලියන්න. Alexander Graham Bell. Alexander Graham Bell. ඊට පස්සේ ආමු අපි ගයනිගෙන් ගුවන් විදුලිය සොයාගත්තේ කවුද? ගුග්ලි එල්මෝ මාර්කෝනි 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 පුතේ මාර්කෝනි කියලා තමයි ලියෙන්නේ මාර්කෝනි කියලා තමයි කියවෙන්නේ. ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුග්ලි එල්මෝ මාර්කෝනි I catch him. I say. Hari. ඊට පස්සේ පුතේ අපි අහමු කාගෙන්ද? Sir. Oh. පළවෙනි එකට උත්තරේ මොකක්ද? Thomas Alva Edison. Thomas Alva Edison. සර් ගුවන් විදුලියට කවුද? ගුග්ලි එල්මෝ මාර්කෝනි. එනම් ගුග්ලියන් හතරවෙනි ප්‍රශ්නේ මේක දෙක තුනනේ. හතරේ එක විදුලි බුබුල. Thomas Alva අපි ළමයි හරියට අහගෙන ඉන්නේ පුතේ. ඉතලා පස්සේ අහනවා කියලි කිය. Alva Edison. Thomas Alva Edison. දෙක දුරකතන. මේ තමයි පුතේ විදුලි බුබුල. ඒකේ දෙක දුරකතනය. Alexander Graham Bell. Alexander Graham Bell. Alexander Graham Bell. Graham Bell. Alex Graham Bell. Graham Bell. අපේ ඉංග්‍රීසි වලින් ගරාවක් තමයි. පුතේ ලොකු වෙලාවක් යනවා ලියන්න ගියා. මේක ඇතුලේ ප්‍රශ්නේ. තුන ගුවන් විදුලිය. ගුවන් විදුලිය වාගත්ත කවුද පුතේ? ගුග්ලි එල්මෝ මාර්කෝනි. ගුග්ලි එල්මෝ මාර්කෝනි.
Guglielmo Marconi. Marconi, lui Marconi. Guglielmo Marconi. Attere. ගුරුත්වාකර්ෂණ බලය කවුද පුතේ දැන් මොකද්ද ප්‍රශ්නේ අයිසැක් පුතේ අයිසැක් කියලා තමයි බලන්න දෙනවා තියෙන්නේ අයිසැක් නියුටන් අයිසැක් නියුටන් අයිසැක් නියුටන් පුතේ දැන් මෙහෙමයි මෙතන මේ පාපිල දාපු අවස්ථාවක් තිය දැකලා තියෙනවා අයිසෙක් කියලා තියෙනවා මෙහෙමයි පුතා මෙහෙම අකැ ගන්න පහ ගන්න අයිසෙක් නුරන්තු වත හරේද විනාඩිය කහ ගන්නකෝ මං කියන එක පුතේ මේවා ඕගොල්ලන්ට මේ නම් ලියන්න දෙන්නේ නැහැ බය වෙන්න එපා ඕගොල්ලන්ට ඉන්නේ පරිසරයේ කොටසේ සාමාන්‍යයෙන් ඉරි ගහන්න ඒ ඉඳ මේ නම් කොහොමද ලියන්නේ වචනේ මොකද්ද ඒක ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ ඉරි ගහන්න දෙන්නේ ඒ ඉඳ සැලකිලිමත් වෙන්න මතක තබා ගන්න ලියන්න දෙන්නේ නැහැ මොකද මං හිතෙන්ද සර් කියලා දැම්ම සර් අයිසැක් නිව්ටන් කියලා දැම්ම සර් අයිසැක් නිව්ටන් හරි මයික් ඔෆ් කරගන්න හරි හරි ඊට පස්සේ පුතේ රේඩියම් ආ රූපවාහිනිය තියෙනව නේද රූපවාහිනිය කවුද ජෝන් ලොබිට ජෝන් ලොබිට John Logie Bear. John Logie Bear. මෙතන යයන්නක් තියෙන සමානත්වයන් වල Bear R Ryan Knight Diana Bear 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 කියලා තමයි කියවෙන්නේ. හරි. ඊට පස්සේ 6 6 කවුද? 6 මොකද්ද? Radium. हरी मारी की उरी इधर पासे बोलते बालन मोटर रहते हैं वहाँ करते कहाँ उधर डेमिलर 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 जब तुम्हारी लोकुर नमक संधा अंडे लाने डेमिलर जब तुम्हारे आये लोकुर होय अंडे अंडे तब शन है बोलते तो आप इधर दीला दीला तोड़ तोड़ रही आप इधर भाग रही आये कहाँ होय हुए कावाद द उपको में तोड़ හරි ඊට පස්සේ අපි ලියලා තියනවා කීයද 4 5යි 6යි 7ක් ලියලා තියනවා නේද ළමයි 7ක් ලියලා තියෙනවා ඔව් සර් ඔව් මම 8 ලියන්නම් මෙතනින් ඈ ගැකන්නේක්කුව හරි 8 රයිට් සහෝදරයෝ රයිට් සහෝදරයෝ 8ට එන්නේ උත්තරේ රයිට් සහෝදරයෝ ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ පුතේ 9 වෙනි එක මොකක්ද පාපෙදිය පැට්‍රික් මැක්මිලන් පුතේ පැට්‍රික් මැක්මිලන් පැට්‍රික් මැක්මිලන් පැට්‍රික් මැක්මිලන් සර් පොතක තිබ්බා ජේ එඩ්ලා කියන මොකද්ද පොතක තිබ්බේ ජේ එඩ්ලර් නෑ ඒක හරි පුතේ මැක්මිලන් හරිද දෙකම තිබ්බේ මැක්මිලන් පැට්‍රික් මැක්මිලන් මේක තමයි හරි එක දින දර්ශනේ ජුලියස් සීසර් ජුලියස් සීසර් ජුලියන්
Julius Caesar. Julius Caesar. Oh, Julius Caesar. Hari. Right, double ready. Got magamu ko. Ite kotha tiye na. Mitra atta name dahai tene kan tiye na. Sir, pota tibane me. Dine dar sine hua agatte misar jati. Makanda putte. अभी जनप्रवाद योदा उदाहरण कुशल महावेलिगंगे आरंभ දැනට අපි මහවැලිගඟේ ආරම්භය හොයාගෙන තිනවා හෝටන් දැන් ආගර ප්‍රතන ප්‍රදේශයෙන් තමයි සිද්ධ වෙන්නේ මොකක් සමල්ල ගන්න දෙන්නේ නෙවෙයි කියලා. ඒ වට ඉතින් පොත්පත් වලට ඒවා දාලා නැහැ පුතා. ඒකට අර පැරණි කතාවම තමයි තියෙන්නේ. එහෙම වෙච්චාම සමහර තොරතුරු අපිට පිළිගත නොහැකි තත්ත්වයක තියෙනවා ඔයාලගේ අධ්‍යාපන ක්‍රම. ඉතින් ලොකු පන්ති වලට යනකොට ඒවා වෙනස් කරලා ඔයාලට උගන්වන්න. නමුත් මේවා ඉතින් අපි එහෙන් දිනේ උගන්වන්න දෙපැයි බොරු නෙවෙයි. පැවති තොරතුරු එතකොට ඒවා කාලීන වෙනස් වීම් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනස් වීම් මොනකට දරුවනේ? ඔයාලගේ විෂය නිර්දේශයකට දානකම් අපිට එහෙම උගන්වන්න බෑ. හරි? right. ඉතින් අනික සමහර පොත්පත් වල තියෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැනුම සෛර වගේ පොතක් ගත්තොත් පොදුවේ ගත්තොත් එහෙම නැත්නම් විෂය නිර්දේශ ගුරුවත් පොත ගත්තොත් එහෙම ඒ තියෙන නම් සෙට් එක තමයි මම දෙන්නේ. එතකොට අපිට වෙන පොතකට වඩා අපිට විශ්වාසනීයභාවයෙන් ලියන්න පුළුවන් මේ පොත්වල දොරතුරු. දැන් දැනුම සෛර ගොඩක් වරදින්නේ. अलेक्सेंडर फेमिल सर ओ දොලහට මොකද්ද? දොලහ ලියලා තියනවනේ මං. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිල්. ආ දොලහ තමයි ලියන්නේ දැන්. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිල්. දෙවි. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිල්. ඊට පස්සේ පුතේ දුරේක්ෂය ගැලීලියෝ ගැලීලියෝ Galileo Galilei Hans Lippershey කියලා පොතක තිබ්බා මොකක්ද මේකද ඔව් Charles Galileo Galilei හරි පරිගණකය Charles Babbage වෙන්නේ कथा करमु अदट उच्चर तमाय कथा करंड वेन्ने
මේ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් Tamanta වෙනත් උත්තර තියෙනවා නම් මට මැසේජ් කරලා තියන්න ඒ වගේ නිවැරදිතාවේ මං හොයලා බලලා කියන්නම් ඔයාලගේ ගුරු මාර්ග උපදේශයට සදාහන් තොරතුරු ටිකක් තවම දුන්නේ ඉතින් මේක කතා කරනකොට ලොකු ප්‍රශ්න ඇති වෙනවා නැත්ද නේද දැන් මේ සාමාන්‍ය දැනුම කතා කරනකොට එක එකනා කියලා දුන්න දැනුම තියෙනවා වෙනස් වෙනවා හැබැයි අපි විභාගෙට ලියනකොට නිශ්චිත අදහසක යන්න ඕනේ ඉතින් අපි ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යන්න ඉතින් අහගන්නකො පුතේ මේ ටික සාකච්ඡා කරන්න තව ඉතුරුලා තියෙනවා ගණිත කොටසක් තියෙනවා ඉතින් මේ ටික බලමු මේ ටිකත් එක්ක තව ඉස්සරහට මම මොනවද එවන්නේ කියලා බලලා එවන්න අද දවල් වසරාත දීම දෙක කොටස තියෙනවා හවස සතර ප්‍රශ්න පත්‍රයේ මොකක්ද තියෙන්නේ සතර ප්‍රශ්න පත්‍රයේ දෙක කොටස තියෙනවා එහෙනම් හවස මේ ටික සාකච්ඡා කරමු හරි ළමයි එහෙනම් දවල් හම්බෙමු I go. Thank you, sir. Bye, sir. Bye, sir.